මේ ආර්ථික අර්බුදයේ එහෙම බලන්න පුළුවන් එකක් නෙමෙයි සුධර්ම. Let's go. මේ ආර්ථික අර්බුදයේදී මිල උච්චාවචනය වෙනවා. ඩොලර් එකත් එහෙමනේ. දැන් මේ ඩොලරය 373ට තිබිලා 297ට බැස්සා. ඊට පස්සේ ගිය සතියේ කලින් සති මේක ආව 325ට 30ට ගියා. දැන් ආව 303යි 304ටයි වෙලා තියෙනවා. What? ආයතනවල බිල්ත් එහෙමයි. දැන් කණිතේ නීතිගත සංස්ථාවට කිව්වේ සංස්ථාව කළමනාකරණය කරගෙන ලාභ උපයන්න. සල්ලි ඉල්ලන්න එපා බාණ්ඩ ආගාර. बिजली वाले मन क्यू एक तमाय हटा बिल वैडी मुझे पलवे अदर इट दिन मेनो मेनो उत्तर हकने साली दिन तेन हकने इतकोट जल विधुली जल बिल पिल प्रश्न एगोलोंगे आयतने नड़कर पुलवांग आदाय उपयोग मन दौंडमन अमति वर मसकट बिलियन दस पह अला भाई मे विधि गीय ठीक है देना बांडा कह रहे तुम उसका उद्देश्य वो तो बड़ा प्रश्न क्रीम इतने एक तो कराने वाले ना सामान्य मिनिस्टर होंगे मैं टैक्स गहने ये वाकिंग कैंप के टाइम का ना मैं बात दें ये मैं कितने बोला इतने दिन ना ये आये तो ना कल मना करने का रंडो ना इतने के निशान बिल यंप्रो में प्रश्न साधारण प्रश्न देशपालज्ञ आर्थिक अर्बुदे उत्तर दशम आर्थिक दिसंबर आचार्य नंदलाल प्रणाम महात्मा हरि पहले कि मेक ऋण एक हट दुला हट या ना एक मैं आर्थिक अर्बुद दिख पाल एक आहंगी नेता करना जनाधिपति समावधुनाती मरब तरह समावधुन देख नीति अनुकूल लेके कतिकावा अधिकार नित्या जनाधिपति दूर आवश्य कर ఇలాడయా పాస్ గృహారేది ఇవన్నీ దేవాలు సిద్ధం ఉన్నాడు ఇమోషనల్ డ్యామేజ్ విశేషం ఆర్థిక తత్వికన గత్తో మే ఆర్థిక తత్వేదివత్ యం కిసి ఆకారేకిన్ రటక్ హెటియట మే సియలు పక్ష ఎకట ఎకతు వేలా మే ఆర్థికే గొడగన్న క్రియామార్గేకట యన్న జనతా ముక్తి పరిమిని సూదానమక్ నెత్త ఇస్ పే బ్యాక్ టైం యోజనవక్కత్ నెద్దే సంబంధి తీనో తీనో కియన్న అపిట మే अपे योजना बार आंडूद योजना करेंगे संगवादी सर्वपाक्षिक समूल धातुना पोलिस बड़ा मेकत आंटो कऊद उतरी हड़ताल तिब्बद धातु हाँ बल पोलिस बड़ता उतर नियोजन प्रधान देशपालन पक्ष टीएनए कोयर मुनहर क्रिया मार्ग मे हदसी बले बेदीम इला मुखाने मे जनाधिपति वरिया अहसेम पातना वगे एक पाट मेक दानव दाहत पक्षाए विपक्षाए एट मे हेट बोले बेटर कर प्रश्न अट अकार बलापुर भाई मे वेलावे उतुरेत अतुलु जनता वगे प्रश्न मुखाद मे वैडिवन विदुली बिल वैडिवन तेल बिल वैडिवन जल बिल मे वैडिवन बांड सेवा मिल कर्मांत वह नव रस्सा नति वेनवा मेन्न प्रश्न जनता जीवत्ते न मारु हॉस्पिटल अन्न भय औषध वलती हिंगय औषध वलती प्रश्न गुणात्मक भाव प्रश्न प्रश्न करनावत्ती विश्वविद्यालय वलिंदला रोहल वलिंदला अपे मानव संपद अटतहर जनता प्रश्न मेक गैस वेडी वेनो अनिवार्य समागम में सभापति गैस मिली इहल मतम जीवत्ते न मारु प्रश्न जनता पीडावट पत्ल එහෙම ප්‍රශ්න තියෙද්දි තමයි මේ ජනාධිපතිවරයා මෙහෙම ප්‍රශ්නයක් මෙතනට ගෙනල්ලා දාන්නේ තන්නි කරම ඔහුගේ දේශපාලන සැලැස්මේ කොටසක් හැටියට. දැන් මේ පොලිස් බලතල ගැන මම ගොඩක් කියන්න යන්නේ නැහැ. මම එක උදාහරණයක් කියන්න මේ වර්ධරාජ පෙරමාල්ද විග්නේෂ්වරන් ගැන කල්පනා කරන්න යන්න කලින් ඔබ ළඟ හිටපු මේ මේ දකුණේ ඉන්න මහයමතිවරු ගැන කල්පනා කරන්න ඕක. මහයමතිකම මේ බලය පාවිච්චි කරලා කොළොන්නාවේ ඉඩමක්
ව්‍යාපාරිකයෙකුගෙන් මතකද අරගන්න ගියාට පස්සේදී 6 කෝටි 40 ලක්ෂයක් කප්පමක් කිල්ලලා තමන්ගේ මහ යමති නිලිනවාසයට ගෙනහල්ලා ඒකෙන් කෝටි 2කමාරක් අල්ලස් ගත්ත කප්පම් ගත්ත මහ යමති වරයට කොහොම හරි පොලිසියේ ව්‍යාපාරිකයන් අඩුවක් දැම්මහම ගිහිල්ලා උසාවියෙන් විභාග වෙලා අවුරුදු 5ක් අත්හිටවෝ සිර දඬුවමක් හිම වුණා. දන්නවනේ සිද්ධිය. මහාධිකරණය කොළඹ හිමි වුණේ. දැන් මහයමතිර පොලිස් බලතල තිබ්බනම මොකද වෙන්නේ? මේ දකුණේ මේ බස්නාහිර ඒ මහයමතිර පොලිස් බලතල තිබ්බනම මොකද වෙන්නේ? ඔබ හිතනවාද කෙනෙකුට කියලා පොලිසිය පැමිණිලක්ක් කරන්න පුළුවන් කියලා? හරි ඒ නිසා මේ උතුර ගැන විතරක් හිතන්න එපා. මේ මහයමතිර කරන්නේ ඒ වැඩේම තමයි. දැන් මේ මේක නෙමෙයි දැන් දැන් මේක මේක ඒ කියන්නේ ඔබතුමා ඉතින් පැහැදිලිව කියන්නේ පොලිස් බලතල තියෙන භයානක දෙයක්. අනවශ්‍ය ප්‍රශ්න හදාගන්න ඕනේ නෑනේ. දැන් මේ පලාස් සභාව වලින් කරන්න තව ගොඩක් වැඩ තියෙනවා. අධ්‍යාපන වැටි කරන්නකෝ දීලා තියෙන සංචාරක ව්‍යාපාර කෘෂිකර්මාන්ත වැටි කරන්නකෝ තමන්ට දීලා තියෙන රෝහල් ටික වැටි කරන්නකෝ ඒ ටික කරලා ඉන්න ඉස්සෙල්ලා සංවර්ධන ටික නේද මේ අය දැන් මේ කවුරු හරි කියනවා නම් අපිට උතුර හදන්න බැරුනේ පොලිස් ඉඩම් බල දන්නේ නැති නිසා කියලා ඒ වෙන ඒ වෙන දේශපාලන වමනාවක් මං කියන්නේ මේ වගේ දැන් රට ආර්ථික අර්බුදයක තියෙන්නේ විදේශීය ණය ගෙවා ගන්න බෑ රට බංකොලොත් වෙලා දේශීය ණය ප්‍රතිහුගත කරන කල EPF ETF රට තියෙනවා මෙහෙම තියෙද්දී දැන් රටේ 13 වගේ එකක් ඇදගෙන රට බෙදන්න දුමනාව තියෙන. දැන් කියනවනේ එන්න සාකච්ඡා කරන ඔක්කොම පක්ෂ සාකච්ඡා කරලා ආර්ථික අර්බුද විශ්වයන් කොයිම කියලා. ඉතින් මේ වගේ වෙලාවක කරන්න ඕන කම තියෙන්නේ අවම හෝ සංහිඳියා පවත්ව ගන්න එක නෙමෙයිද? ඕ රාජනීතිසෙ දුර રહેනා چاہیے. ඈ? අත පඩයි ලිඛයි මේ ධ්‍යාන දෙමළ මුස්ලිම් සිංහල වේවා පක්ෂ වේවා හැම දෙනාගේම අදහස් යෝජනා පාර්ලිමේන්තුව තුල හරි අරගෙන මොකක් හරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව පැත්තෙන් ප්‍රවේශයක් ගන්න නේ උනා මේකේ මොකද කරන්නේ ඔබ දන්නවනේ දැන් මෙවැනි මාතෘකාවක් ගත්ත ගමන් මේකේ දෙපැත්තට බෙදෙනවානේ අයි කතා දෙකක් නේ හරිද ඉතින් ඒ නිසා මේ දැන් තියෙන මේ ආර්ථික ප්‍රශ්නෙට අපි උත්තරයක් හොයාගන්න එක තමයි තියෙන්නේ මම කියන්නේ මේකේ වහන්න දෙන එකක් මම කියන්නේ මේ දැන් මේ ජූලි මාසයේ අවසාන වෙනකොට මුදල් අමාත්‍යාංශය පැත්තෙන් ඉදිරිපත් කරානේ අර පළවෙනි කාර්තුවේ ආර්ථික ප්‍රගතිය මොකද්ද 2022 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හිටපු පළවෙනි කාර්තුවට සාපේක්ෂව මේ කාර්තුවේ ආර්ථික වර්ධන වේගය කීයද ඍණ 11.5යි ভাই මজা ආයා ගිය අවුරුද්දේ ඍණ 10.5යි දැන් මේ ආර්ථිකය හදනවා මාර ආර්ථික මොලයක් තියෙන්නේ අර මේගොල්ලන්ගේ පක්ෂ සභාපති කියන්නේ මේ මේ කාගේවත් උපදේශවත් ඕනේ නැ තනියෙන් මොලෙන් වැඩ කරන්න පුළුවන් කියලා. එයාගේ පළවෙනි මාස 4 මේ අවුරුද්දේ ඍණ 11.5 ආර්ථික වර්ධන වේගය.